මංයාව ආදරෙන් මතක් කරනවා දමිත් අනුර දෙන්න. ඉතින් ඒ දෙන තම මම මෙතෙන්ට අරගෙන ආවේ. ජයපරාජය කෙසේතත් මම මේ කරගෙන ආපු දේවල් නවත්තන්නෙත් නෑ. එයාලා වැය කරපු හැම් පැයකට මෙවුරු පහ ගානේ කෝසිකේ වරේදී පැය 80ට ඒවුරු 400ක් දෙනවා. මේ පළවෙනිදී මම විශ්වාස කරන රැකියා 200ක් පමණ තියෙනවා. මම ඉදිරියේදී ඒකට අවශ්‍ය ෆෝම් එක මා ළඟ තියෙනවා. අයිබෝවන් පතිරණ වොයිස් YouTube නාලිකාවෙන් අද අපි කතා කරන්නේ ඉතාලියේ නගර සභා ඡන්දය පිළිබඳව. හැබැයි මේ නගර සභා ඡන්දය මිලානෝ නගරයේ පැවැත්වෙන මේ ඡන්දයේ විපක්ෂය නියෝජනය කරන එකම නියෝජිතයා තමයි ක්‍රිස්ටෝපර් දඹගේ. ක්‍රිස්ටෝපර් දඹගේ මහත්මාව අපි හඳුනාගන්නේ ක්‍රීඩාව තුළින්. ක්‍රීඩාවේ නීලී සිටින ශ්‍රී ලාංකිකයන් එක්ක නිරන්තරයෙන් මත්තල් බැඳගත්තු පුද්ගලයෙක්. ඔහු නිරන්තරයෙන්ම ක්‍රීඩා පිටියේ සැරිසරමින් ක්‍රීඩාවට අවශ්‍ය කරන ශක්තිය ජවය ලබා දෙන්නේ කැටියටයි අපි හඳුනාගත්තේ. මාත් එක්ක මේ ඉන්නේ ක්‍රිස්ටෝපර් දඹගේ මහත්මයා. ආයිබෝවන්. ආයිබෝවන් මහින්ද. ක්‍රිස්ටෝපර් මහත්මයා, දැන් අපි ඔබතුමාව හඳුනාගන්නේ ඉතාලියේදී මේ ක්‍රීඩාව හා සහසම්බන්ධ වීම පිළිබඳවයි. නමුත් ඔබතුමා පිළිබඳව බොහෝ තොරතුරු තියෙනවා. මං හිතන්නේ මම කියනවට වඩා ඔබතුමාම අපිට ඒ තොරතුරු කිව්වොත් හොඳයි කියලා මේ මොහොතේදී. මට කියන්නකෝ ඔබතුමා පිළිබඳව තොරතුරු. ක්‍රිස්ටෝපර් දඹගේ කියන්නේ මොන වගේ චරිතයක්ද? කොහෙන් දෙන්නේ? ඔව්, ඇත්තම මහින්ද, ක්‍රිස්ටෝපර් දඹගේ කියන්නේ ගම්පලාත කියනවා නම් මම වෙන ප්‍රදේශයේ නයිමඩම ගමේ, මගේ පාසල නයිමඩම සහ මාර්ග සේවය. ඉතින් එතනින් තමයි ක්‍රීඩාවට යොමුනේ. ඇත්තම මම මල්ලි ක්‍රීඩකෙක්. ඉතින් ඉතාලියේ වුණු ලොකු වෙනස තමා මම මේ ඉතාලියේදී පපන්දු ක්‍රීඩාව වැළඳගත්තු එක. මොකද ලංකාවේ මම පපන්දු ක්‍රීඩාවේ කවදාවත් නියැලිලා නැහැ. ඉතින් එතනින් ඔබට ඇවිල්ලා මම වසර 30ක කාලයක් ඉතාලියේ දැන්. ඉතින් රෝමේ ඉඳලා රෝමෙන් මෙසිනා නගරයට ඇවිල්ලා මෙසිනා වලින් 94 අවුරුද්ද තමයි මම මිලාන් නගරයට ආවේ. එතනින් තමයි මම මේ ක්‍රීඩාවට සම්බන්ධ වුණේ. ඉතින් අර ක්‍රීඩාව ගැන කෙටියෙන් කියනා නම් ඇත්තෙන්ම ඒක මම හදවතින්ම වැළඳගත්තා. කලක් යද්දී මට කණ්ඩායමක් මම හදාගත්තා. ඉතින් විනෝදාංශයක් වශයෙන් පටන් ගත්තු මේ ක්‍රීඩාව මම අවසානයේ මගේ ජීවිතේක පැත්තක් කරගත්තා. ඔව්. ඉතාලියට සම්ප්‍රාප්ත වෙන ඔබතුමා ඉතාලියේ නගර කිහිපයක් ආවරණය කරලා නගර කිහිපයක ජීවත් වෙලා තමයි දැන් මිලානෝ නගරයට පැමිණලා ඉන්නේ. එතකොට ඔබතුමා පුරවැසිභාවය ලබාගත්තේ කොයි කාලෙද ඉතාලිය? දැනට වසර 6ක් වෙනවා පුරවැසිභාවය ලබාගෙන. සහ දිවිත්ව පුරවැසිභාවයත් මට තියෙනවා. එතකොට ඔබතුමා හිතුවද කවදා හරි දවසක ඉතාලියට ගිහිල්ලා දේශපාලනයට යොමු වෙනවා, එහෙම නැත්නම් ලංකාවේ දේශපාලන කරලියේ හිටියද ඔබතුමා? නෑ, ඇත්තෙම මහින්ද මම දේශපාලනේ උන්නු කෙනෙක් නෙමෙයි. ඒ වගේම මම ඉතාලියේ කිසිම දවසක මම බලාපොරොත්තු නැහැ මෙතෙන්ට එන්න. ඉතින් කෙටියෙන් කියනවා නම් මම මගේ මේ ක්‍රීඩා පැත්තෙන් යන අතරතුර මට සමාජ සේවයත් මම උන්නානේ. ඉතින් ගොඩක් තැන්වල ඇත්ත මේ කොවිඩ් එකේ හිරවෙලා ඉද්දී මට හම්බ වුණ අමුතුම චරිත ටිකක් කියනා නම් හොඳ පුද්ගලයෝ ටිකක්. ඉතින් ඒ අයත් එක්ක එකතු වෙලා අපි මේ පොඩි ගමනක් ගියා. ඒ ගමන තමයි මේ සමාජයට සේවයක් මොකක් හරි පැත්තකින්. ඒ අද්දී අපිට හම්බ වුණා මේ දේශපාලනයට එන්න මූල අඩිතාලම දොතර මාර්කෝ එන්රිකෝ මාර්කෝ රයා කොන්සිලේරි කොමුනාලේ. දැනට වසර 20ක පමණ සේවයක් එයා මේ මිලාන් නගරේ කරනවා. ඉතින් මම දැනගත්ත අපි අතරට ඇවිල්ලා කතා කරගෙන යද්දී එයා මේ අපේ විදේශිකයන්ට ගොඩක් හිතවත්. මොකද පසුගිය කාලෙක මම දැනගත්ත එයා පිලිපින් නගරේ සහ පිලිපින් රටට ගොඩක් සේවයක් කරලා තියෙනවා. මේ කියන්නේ මේ මිලාන් නගරේ. ඉතින් එතනයි තමයි අපි කට්ටියකට මේ එකතු වෙගෙන වැඩක් කරගෙන යද්දී මේ පාර ඡන්දේ තියෙනවා. ඉතින් දැන් මාසයක් එකවරක් වගේ කාලෙක මෙයා මට යෝජනාවක් ගෙනාවා. කිස්සොබ උඹ දක්ෂයි හැම පැත්තෙම. ඉතින් සමාජ සේවී ඉන්නවා, මම උදව් කරන්නම් දේශපාලනේ එන්න කියලා මම ඉදා ඒ වෙලාවම බෑ කිව්වා. මොකද මට මං ඒක මගේ ඇඟේවත් තිබුණේ නැහැ. ඒ පස්සේ මං ගෙදර ගිහිල්ලා කල්පනා කළා, මොකද කරන්නේ මම මේකට සහභාගී වෙනවද? මොකද මේ අර මං ක්‍රීඩා පැත්තෙන් ටිකක් ඔබට යද්දී මට තේරුණා මේ අමුතු සමාජයක් ඉන්නා, මට මේකට ඇතුල් වෙලා බලන්න. ඉතින් ඇතුල් වෙලා බලද්දී තමයි හින්ද මේ පවෙද උදේ මම යාට කතා කළේ ඕකේ මම ලෑස්ති කියලා. සහ ඒ වගේම මේ මයික් මගේ පිටිපස්සෙම ඉනවා මෙතෙන්ට ගෙනාවු දමිත්. මං එයාව ආදරෙන් මතක් කරනවා දමිත් අනුර දෙන්න. ඉතින් ඒ දෙන තමයි මම මෙතෙන්ට අරගෙන ආවේ. ඉතින් එතනින් තමයි මගේ මේ ගමන පටන් ගත්තේ. අකමැත්තෙන් හෝ පටන් ගත්ත ගමන දැන් මට තේරෙනවා නෑ ඒක මම මීට පෙර කරන්න තිබුණු දෙයක් කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ දේශපාලන ගමන ආරම්භ කරන්නේ.
මේක කුතුහලයක් තියෙනවා මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ කුතුහලයේ නිසාම තමයි කිස්ටෝපර් දඹගේ මහත්මයා දේශපාලනයේ ඉතාලි දේශපාලනට යොමු වෙන්නේ. දැන් කිස්ටෝපර් මහත්මයා ඔබතුමා නියෝජනය කරන්නේ විපක්ෂය. මේ විපක්ෂයත් සමග මේ ඡන්දසරණට එක්කාසු වෙලා තියෙන සම්දානගත වෙලා තිබෙන පක්ෂ මොනවාද? ඔව් ඇත්තම මහින්ද හොඳ ප්‍රශ්නයක් දැම්මේ ඔයතුමා. මොකද මම මෙතෙන්ට මේ ඇතුළෙද්දිවත් මම හරියටම දැනගෙන උන්නේ මේ පක්ෂේ විපක්ෂේ මෙතන මොකද්ද වෙන්නේ කියලා. නමුත් මම හරි ඉක්මනින් මම මේක ඉගෙන ගත්තා. ඉතින් විපක්ෂය ඇවිල්ලා අද මේ විපක්ෂේ ඉන්න ප්‍රධාන පක්ෂ තුනක්. මම ප්‍රතිල්ලි ද ඉතාලිය මෙලෝනි මහත්මියගේ පක්ෂෙන් තමා මම ඉදිරිපත් වෙන්නේ. සහ අපි සමගත්වල් බඳගෙන ඉන්නවා ෆෝර්ස් ඉතාලිය බෙරුස්කෝන් සහ ලේගනෝ සල්වීනි. ඇතුළු ස්විච්ච සංවිධාන කීපයක් එකතු වෙලා තමා මේ සින්දකෝ මැතිවරණයට සින්දකෝ ලුකා බෙර්නාර්දෝ පත් කරන්නේ. ඉතින් මම ඇත්තෙම මහින්ද මම විශ්වාස කරනවා මම ඉඳගත්තු තැන හරි කියලා. දැන් ක්‍රිස්ටෝපර් මහත්මයා දැන් ඔබතුමා ඉඳගත්තු පැත්ත හරි කියනවනේ. නමුත් ඔබ ඉඳගන්න පැත්තේ ඉන්නවා සල්වීනි. සල්වීනි කියන්නේ විදේශිකයෝ බොහොම බිය චරිතයක්. මොකද බිය ගන්නවලා තියෙන්නේ. මොකද ඇත්තටම මෙතුමා විදේශිකයන්ට කැමති නැද්ද? නෑ එහෙම දෙයක් නෑ මහින්ද. මොකද මේ අර විදේශිකයන්ට කොන්ට්‍රෝ කියන කතාව ඇත්තක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. මොකද ඒක එයා පැහැදිලිවම කියා සිටිනවා. මොකද අනවශ්‍ය විදේශිකයෝ මේ රටට එපා. දැන් මා නියෝජනය කරන පක්ෂෙත් එතන ඉන්නවා. වාරෙන් එතන මේ පක්ෂෙ ඉන්නවා. ඉතින් එයාලා කියන්නේ මේ මොකුත් නෙමෙයි. එයාලා කියන්නේ මේ එහෙමනම් මහින්ද මට මේ ඡන්දේ මැතිවරණයට මට ඉදිරිපත් වෙන්නම කාඩ් එක දෙන්නේ නැහනේ. ඉතින් එතකොට ඒකෙම පැහැදිලි වෙනවා මහිතන්නේ. මගේ ජනතාව විශ්වාස කරන්න දැනගන්න ඕන මම මෙතෙන්ට ආවේ ඒ අයගේ ඉල්ලීමක් මත. මිසක් මගේ කැමැත්තෙන් මං කියලා ඉඳගත් තරන්නේ මේ. ඉතින් මෙයාල පැහැදිලිවම කියන්නේ මෙහි ඉන්න අනවසරයෙන් ඉන්න අය සහ රැකියා නොකරන, කියන්නේ මේ රටට අනවශ්‍ය දේවල් කරන අය යවන්න සහ පිටින් එන එක නවත්තන්න. මොකද පහුගිය අතීතයේ පැත්තට අපි ගියොත් මහින්ද දැන් වසර 30ක්. ඔය ඔබතුමා කොච්චර කාලයක්ද මේ ඉතාලියේ? වසර 20ක් විතර වෙනවා. වසර 20ක්. මම වසර 30ක්. ඉතින් වසර 20ක මං හිතනවා ඔබතුමා මෙහි නිදාසෙ ගාම් කළයි කියලා. මම රෝමෙන් මිලානෝ නගරයට මිසින ගිහලා මිලාන් නගරයට ආවිල්ලා මිලාන් නගරේ මම නොදැකපු පැත්තක් දැන් දකිනවා අපි. මොකද වසර 10ක් වගේ කාලයක් තුන අපිට මේ ඇත්තෙම අද මේ පාරේ යන්න බැරි තත්ත්වයක් තියෙනවා මහින්ද. ඔයා උන්තර බලන්න පාරේ කියන්නේ කාන්තාවකට යන්න බෑ. විශේෂයෙන් මම පාන්දර නැගිටලා වැරට යන කෙනෙක් මට බයයි. මගේ වැඩ ගොඩක් තියෙන මේ ස්ටේෂන් එකවට මට බයයි පාරේ යන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙද්දී මමත් පෞද්ගලිකව මම කල්පනා කරනවා මේ ගත්තොත් මේ ගන්න තියෙන හරි. මොකද මේකේ මේ ඇත්තෙම මේකේ වටිනාම දේ වෙන්නේ ඉදිරියේදී. මොකද අපේ තව පවතින දරුවෝ තව ඉන්නවා. යාලා මේ ජීවත් වෙන්න ඕන. ඉතින් ඒ යාලාගේ අනාගතයත් බලලා පොඩ්ඩක් අපි ඒ පැත්ත බලද්දි මහින්ද මේ ගැන තවදුරටත් අපි කල්පනා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මෙතන හැම පක්ෂෙම හැම දෙයක්ම තියෙනවා. නමුත් මෙයාලා අරන් තියෙන තීරණේ හරි. ක්‍රිස්ටෝපර් දඹගේ මහත්මයා ඉතාලි පුරවැසියෙක්ද? පුරවැසිභාවයේ තියෙන හින්දා තමයි මේ ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මෙතුමා මේ රාජකාරි කරන්නේ මුලින්ම ඉතාලියට. ඉතාලියටනේ සේවය කරන්න ඕනේ. හැබැයි එතුමා ඉපදුණු රටට සේවය කරනවා දෙවනුව. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. අපිට වැරදිච්ච තැනක් තියෙනවා. එතුමා කිව්වා වගේ විදේශිකයන්ගෙන් ග්‍රහණය වෙච්ච රටක් ඉතාලිය කියන්නේ. හැබැයි විදේශිකයන් තමන්ගේ සීමාව ඉක්මවා ගිහින් තියෙනවා. ඔහු කියපු කතාව ඇත්ත. ඉතාලි ජාතිකයන්ගෙන් නෙමෙයි හානි වෙන්නේ, විදේශිකයන්ගෙන්. ක්‍රිස්ටෝපර් මහත්මයා දැන් ඔබතුමා ඔය ආකාරයෙන් කිව්වට දැන් අපේ ශ්‍රී ලංකාවෙත් ඡන්දදායකයෝ මේ පිළිබඳව දෙපාරක් හිතනවා. දැන් ඔබතුමා පැහැදිලි කරපු හින්දා මේ අයට පැහැදිලි වෙයි. ඔබතුමා විශ්වාස කරනවාද ඔබතුමා මේ ඡන්දේ ජයග්‍රහණයෙන් පස්සේ අපිට විදේශිකයන්ට යම්කිසි මෙහෙවරක් කරන්න ඔබ හිතන විදිහට පුළුවන් වෙවි කියලා? ඔව් මහින්ද, අනිවාර්යයෙන්ම. ඇත්තෙන්ම මහින්ද මම ඉන්නේ ඉතාලියේ. මම වැඩ කරන්නේ ඉතාලියේ. මම ලංකාවට විතරක් සේවය කරන්න මම මෙතන ඉන්නේ නැහැ. මොකද මම එක්ක විදේශිකයෝ රාශියක් ඉන්නවා. මොකද අනිවාර්යෙන් අපි ඒ අය එක්ක තමයි අපි මේ මම ඉදිරි වැඩ කටයුතුමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී මහින්ද මම මගේ මේ ඡන්දයට මේ මැතිවරණයෙන් මට පරාජය ජය පරාජය කෙසේ වෙතත් මම මේ
කරගෙන ආපු දේවල් නවත්වන්නෙත් නෑ සහ ඉදිරියට වැඩපිළිවෙලක් මගේ තියෙනවා ඒවා මම දිගටම කරන් යනවා. ඉතින් ඒකේ ප්‍රධානම තැන තමයි මම මේ නියෝජනය කරන පක්ෂෙන් මට ලැබුණු වරප්‍රසාදයක් තියෙනවා. ඒක මොකද්ද කියනවා නම් ඇත්තෙන්ම ඔයගොල්ලෝ දන්නවා මගේ කෙටියෙන් කියන්න මම විලස්සනත් කීප අවස්ථාවක කිව්වා. ඔයගොල්ලෝ දන්නා පැහැදිලිවම අද ඉතාලියේ කර්සෝජොන්නේ ගන්න විභාගයක් ලියන්න තියෙනවා. ඉතින් ඒ විභාගය ලියලා ලියන්න අදුවේ එක්සෑම් එකට අනිවාර්යයෙන්ම අපි මුදලක් යට කරන්න ඕන. අතරමැදී ඉන්නවා. ඒ වගේ දේවල් ගොඩක් වෙනවා. ඉතින් එතනදී මට මේ ලැබුණු ප්‍රොජෙක්ට් එක තමයි මේක ක්‍රියාත්මක කරනවා එන මාසේ මම නොබියෝ කියනවා කර්සෝජොර්නෝ ගන්න එක්සෑම් එකක් අපි සූදානම් කරලා තියෙනවා. පැය 80ක කෝස් එකක් ඔන්ලයින් කරන්නේ. ඒ ඔන්ලයින් කරද්දී ඒ පැය 80ට ඉගෙන ගන්න අයට කෝස් එක අවසානයේදී භාෂාව තරමක් කෝ දැනගන්නවා සහතික ලැබෙනවා සහ එයාලේ වැය කරපු හැම පැයකටම ඉවුරු පහ ගානේ කෝස් එක ඉවරදී පැය 80ට ඉවුරු 400ක් දෙනවා. මේ පළවෙනිදී ඊට අමතරව මට ලැබිලා තියෙනවා රැකියා වතු වැඩ. අපි කුෂිකර්ම පැත්තෙන් කතා කරනවා නම් මම විශ්වාස කරන රැකියා 200ක් පමණ තියෙනවා. මම ඉදිරියේදී ඒකට අවශ්‍ය ෆෝම් එක මා ළඟ තියෙනවා. මම ඒක ඉදිරිපත් කරනවා. ඒකේ වටිනාම දේ තමයි ඒකේ තියෙන උඩින් දැන් බලන් ඉද්දි තියෙනවා උඩ වතු වැඩ සම්බන්ධව අපේ තියෙන අපේ අනන්‍යතාවය ඔප්පු කරන්න ඕන අපේ නංගන් දාලහක් කියලා. ඊට පස්සේ කෝස් එකට අවශ්‍ය දේවල් අවසානයේ තියෙන IBAN එක. IBAN එක තියෙනවා. අපේ IBAN එක දුන්නම කෝස් එක අවසානයේ අනිවාර්යෙන් අපිට අවශ්‍ය මුදල් අපේ බැංකුවකට එනවා. සහ මම සූදානම් කරලා තියෙන මේ කෝස් එක මගේ විදේශිකයන්ට මේ ශ්‍රී ලාංකික අයට විතරක් නෙමෙයි මම මිලාන් නගරයේ නියෝජනය කරනවා. වේනිතු නගරයෙන් තමයි මට මේක ලැබෙන්නේ. ඉතාලියේ රිජෝනි කීපයක මේක ඉදිරියට පුළුල්ව අපි කරන් යන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් එතනදී මගේ හිතවත් මිත්‍රයා තමයි මේ කෝස් එක කන්ටිනියු කරන්නේ ඔන්ලයින්. ඉතින් ඒක පැහැදිලිවම කියන ඕන ඔයගොල්ලන්ට මම මේ මැතිවරණේ මට මේක ජයග්‍රහණය කළත් නොකළත් අනිවාර්යෙන් මම මේ වැඩ කටයුතු කරන් යනවා. මම ඇත්තෙම සන්තෝෂයි. මොකද ක්‍රීඩා පැත්තේ යම්කිසි තැනක වුණු මම මේ වගේ තැනකට ඇවිල්ලා තවත් ඔයගොල්ලන්ට සේවයක් කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා මහින්ද. කිස්ටෝපර් මහත්මයා හොඳ පණිවිඩයක් ලබා දුන්නේ. වෘත්තීය පුහුණුව කියන එක කොච්චර වටිනවද ඉතාලිය වගේ රටක. අපි ආපු ගමන් රැකියාවක් හොයාගන්නේ. වෘත්තීය පුහුණුවක් ලබා ගත්තා නම් ඒ වටිනාකම සදාටම තියෙනවා. කිස්ටෝපර් මහත්මයා මීළඟට ඔබතුමා ඡන්දෙ ඉල්ලන්නේ සෝනා සෙත්තේ. එහෙම නැත්නම් කොට්ටාශංක 7. මේ කොට්ටාශංක 7ට කොයි වගේ ප්‍රදේශයක් දායක වෙන්නේ? ඔව් මහින්ද, ඇත්තම කොට්ටාශංක 7 අපි නම් කරනවා නම් මේකේ ප්‍රධානම තැන තමයි සංසීරෝ කියලා අපි මොකද නම් කරන්නේ. අයිති වෙනවා උදාහරණයක් වශයෙන් කොන්චිලස්සින මෙට්‍රෝකට ගත්තොත් ඒ රතු ලයින් එක යනවා ලුත්තු පැත්තට. ඒ ගිහිල්ලා එතනින් කූටි උත්තරව යනවා රවලට එනවා. එතකොට අනිත් පැත්තෙන් යනවා පගානෝ වැග්නර් බන්දනේරි බිෂෙල්ලි ගිහිල්ලා එතකොට ඒ පැත්තෙන් කෝර්තිරි මුජ්ජාන එකයි තන රිබාජ්ජ මම ඉන්න තැන සහ පොර් සර්මාත්තේ දෙයන්ජලි ප්‍රධාන පැති. ඉතින් ඇත්තම මං ඉන්න සෝන එක තමයි මං ආසයි කියන්නේ. ලස්සනම සෝන එක සහ ඔක්සිජන් ලැබෙන හොඳ වාතයක් අපිට ලැබෙන තැන. ඉතින් එතනදී ඇත්තම නුවර පාක් එක මම නම් කරනවා. ඒ වගේම මම ඉන්න තැන මං හිතන ගොඩක් අය දැකලා නැහැ. වැව් පහක් සමග ලොකු පාක්යක් තියෙනවා විශාල. ඉතින් ඒ පාක් එක ගොඩාදුරට අපේ අය ශරීර ව්‍යායාම සතරසන ඇවිල්ලා ගොඩක් අය විශේෂයෙන් ඉතාලි ජාතිකය අපේ අඩුයි ගොඩක්. ඉතින් මම නම් පැහැදිලිවම යන තැන. ඉතින් මේවල අඩුපාඩු ගොඩක් තියෙනවා. මම මේ මැතිවරණයට ආපු වෙලාවේ දැක්ක එක දෙයක් තමයි දැන් අපි ගොඩාදුරට කියනවා රයිට් අපි මේ පවතින රජය ගෙනියන්න ඕන උඩට. අපි අය සමායට දන්නේ නැහැ ගොඩක් අය. මත් මෙතෙන්ට ආවට පස්සේ ගොඩක් එන අය පවතින අය රජය ගෙනියන්න ඕන අපි ඒකට ඡන්දෙ දෙන්න ඕන. නමුත් මම සවදුරණ එක දෙයක් කියනවා මේ පවතින රජයේ අඩුපාඩු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම එයාලා මේ මිලාන් නගරේ ලස්සන කරලා තියෙනවා. මිලාන් නගරේ බිල්ඩින් හදලා ඔක්කොම ලස්සන කරලා තියෙනවා. නමුත් කිලෝමීටර් 10කින් එහාට ගියා නම් මිලාන් නගරේ අවට වැඩි ඕනේ නැහැ. 91 පාර තියෙන්නේ. ඔතනින් එහෙට ගියා නම් අඩුපාඩු ගොඩයි.
ගොඩක් කඩුපාඩු තියෙන ඇත්තමයි මම එළියට ඇදි මිනිස්සු මහින්ද ගොඩක් දුරට කියන මෙන්න මෙයා වෙලා නැහැ දැන් මන් දැක්ක මම වාජ්‍යවල ගීතිකේ තනිකර පාරවල් හැදුවා පරලොක්කම හදනවා එතකොට ඒක තමයි ඡන්දය මම හිතන්නේ ලංකාවේ විදිහට තමයි එතනත් යන ඉති මයික කියන්නේ මම ඉඳගත්තේ හරි තැන කියලා මොකද යාලින් ඉන්නේ රට ආදර තැන එල් කියන්නේ මේ දේවල් කරන්න විශේෂයෙන් ආරක්ෂාව මමත් ඇත්තෙම කැමතියි මමත් දුහුණු ආරක්ෂා පැත්තේ සහ කරන්න තියෙන ගොඩක් මම කියන්නේ මට කරන්න පුළුවන් දෙයක් මට තියෙනවායි කියලා මම දැන් දැකලා තියෙනවා ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනා මොකද පොරොන්දු දෙන්න බෑ ඊට පස්සේ මම නිවාඩු ඔයගොල්ලෝ සමග එකතු වෙලා වැඩ කරනවා චන්දට ඉදිරිපත් වෙන්නේ ඉස්සරලා නම් ඔබතුමා ක්‍රීඩා වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වුණා. චන්දෙන් පස්සේ මේ ක්‍රීඩාව නගා සිටවන්නට ඔබතුමාගේ සැලසුම් තියෙනවද? ඔව් මහින්ද ඇත්තෙම ගොඩක් සැලසුම් මෑත කාලෙක තිබුණා. කොවිඩ් එකේදී අපි ගොඩක් පසුබැස්සා. ඇත්තෙම මං මගේ ජනතාවට ඇත්තෙම නොබියෝම කියනවා මිලන් නගරයේ තරුණ කණ්ඩායමක් මම හදාගත්තා. පොඩි ළමයි වරගෙන ඉතින් නිව් ප්‍රින්ස් කණ්ඩායමේ ඉතින් එතනදී තිබුණු එකම බලාපොරොත්තුව තමයි දක්ෂ ක්‍රීඩකයෝ බිහි කරලා ඇත්තම කියන්න ඕන අද මහින්ද මේ ඉතාලියේ වැඩිම මුදලක් ලැබෙන ක්‍රීඩාව තමයි පපන්දු ක්‍රීඩාව මගේ තිබුණු එක බලාපොරොත්තුවක් තමයි මේ අපේ ළමයිව මේ යවන්න උඩට ඒ කියන්නේ මේ ඉතාලි හොඳ කණ්ඩායමක සෙල්ලම් කරන්න සීරියා බී සී වගේ හරි ඒකට යන්න පුළුවන් නම් යවලා අපේ මේ ලංකාවේ ක්‍රීඩකෙක් මෙතන සෙල්ලම් කරනවා කියලා පෙන්නන්න එහෙම ළමයි ඉන්නවා තාමත් ඉන්නවා අපි අතරේ ඇත්තම මේ කොවිඩ් ප්‍රශ්නෙින්ද නැවතුණා ගොඩාක් දුරට නැවතුණා ඒ වගේම තව බලාපොරොත්තුවක් තිබුණා ඇත්තෙන්ම ඒක තාම නැති කරගෙන නැහැ අපෙන් ළමෙක් දෙන්නෙක් ලංකාවේ ජාතික කණ්ඩායමට දෙන්න ඉතින් මගේ තියෙන ප්‍රෝග්‍රෑම් එක ඕක තමයි. මම ලංකාවට යමක් කරනවා නම් මම උතන ඉන්නේ. මිසක් මම මේ විදේශිකයෙක් වශයෙන් ඉඳගෙන මම විශේෂයෙන් අද ඉතාලි ජාතිකයෙක් වශයෙන් ඉඳගෙන මම කරන්නේ මේට වෙන දෙයක්. මම මේ ඉඳන් සේවය කරන්නේ විදේශිකයන්ට. මගේ එකම බලාපොරොත්තුව අනිවාර්යෙන්ම ඒකයි කරන්නේ. ලංකාවටම යමක් කරනවා නම් මම එතන තමයි මොකද ලංකාවට යමක් කරන්න ගොඩක් අය ලංකාවේ ඉන්නවා. ඉතින් මම බලාපොරොත්තුව තමයි මෙතන ඉඳගෙන මේ රටට මේ රටේ ඉන්න විදේශිකයන්ට අනිවාර්යෙන් යම් කිසි දෙයක් කරන්න සහ අපගේ අපේ ඉදිරි අනාගත પરම්පරාව තව දෙයක් කියනවා නම් හින්ද ඇත්තෙම මට දැන් අවුරුදු 54ක් මම දකිනවා ඒ කාලෙන් පස්සේ දැන් අපි වැඩි මහල්ලු වශයෙන් අපි සඳහන් කරනවා නම් ඇත්තෙම අද දකිනවා අපේ දූ දරුවෝ ලංකාවේ අය හරි දක්ෂයි හැම දෙයකම මම ක්‍රීඩාව පැත්තට ගත්තා මේ ළමයි අසරණ නැහැ කවුරුත් මේ ළමයිව මේ හරියට ට්‍රැක් එකට දාන්න ඕනේ මොකද මට ඕනේ මම ගත්ත මේ ළමයිව ඇත්තෙම ගත්ත හැම කෙනෙක්ම හරි විනය ගරුකයි ඒ සමාජය හදලා තව මම ඉස්සරහට එවුවේ ළමයිව ඇත්තෙම අද හොඳ තැන්වල ඉන්නවා මම මේ ක්‍රීඩාවට ගත්ත ළමයිව ඉතින් මගේ ඉදිරි බලාපොරොත්තුවත් අධ්‍යාපන පැත්තෙන් හරි දියුණුවී ළමයි මේ වගේ රටක මම මේ ආපු තැනට මාත් විශ්වාස කරනවා අපේ තරුණ පරම්පරාවෙන් කවුරු හරි ඇවිල්ලා මම මේ යන තැනට වඩා උඩ තැනකට ගිහිල්ලා මේ රටට සේවයක් කරලා මේ රටේ අපේ ඉන්න අපි මේ ඉන්න විදේශිකයන් අතර සම්බන්ධතාවයක් තියලා ඔවුන්ට අවශ්‍ය දේ ලබා දෙයි කියලා. ක්‍රිස්ටෝපර් මහත්මයා විශේෂයෙන්ම දරුවන්ගේ ක්‍රීඩා කුසලතායන් වගේම දරුවන්ගේ අනාගතය පිළිබඳව බොහොම කතා කරනවා. ලංකාවේ දේවල් බලා හදාගන්න ගොඩක් කට්ටිය ඉන්නවා. හැබැයි මට පුළුවන් ක්‍රීඩකයෙක්ව මෙහෙන් හොඳ ක්‍රීඩකයෙක්ව බිහි කරලා ජාතික කණ්ඩායමට ඇතුල් කරන්න. එහෙම නැත්නම් මෙහි ඉන්න ක්‍රීඩකයෙක්ව මෙහි පළමු පෙළේ තරඟවලට යොමු කරන ක්‍රීඩකයෙකු හැටියට පත් කරන්න උත්සාහයක් ගන්නවා කියලා. බොහොම හොඳයි. මේ වගේ දේවල් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි પરම්පරාව පිළිබඳව. ක්‍රිස්ටෝපර් මහත්මයා දැන් ඔබ වෙනුවෙන් ඡන්දේ කොහොමද ප්‍රකාශ කරන්නේ ඡන්දදායක අපිට ප්‍රකාශ කරන්නකෝ. ඔව් මහින්ද මේක පොඩි ගැටලුවක් තියෙනවා මම විශ්වාස කරනවා අපේ ජනතාව හරියට පැහැදිලිව අඳුනගනී කියලා මොකද මුනිචිප් එකට එක කාඩ් එකකුත් කොමුණ එකට තව කාඩ් එකකුත් තියෙනවා එක කොළ පාට සහ නිල් පාට. ඉතින් මම මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පළාතකින් සෝන 7න්. ඉතින් ඒකට අයත් කාඩ් එක තමයි කොළ පාට කාඩ් එක. ඉතින් ඒ කාඩ් එකේ මම මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ප්‍රතිල්ල දී ඉතාලියා පක්ෂෙන් එකේ ලාංඡනයේ තියෙන ප්‍රතිල දී ඉතාලිය කියලා එකට කතිරයක් ගහලා ඉස්සරහින් දඹගේ කියලා ලියන්න විතරයි තියෙන්නේ. ඔච්චරයි මහින්ද. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මාත් සමග වැඩ කරන මා මේ තැනට ගෙනාපු දොතර මාර්කෝරා ඉදිරියේදී අපිට ලොකු සේවයක් කරනවා. මොකද දැනටත් මම ඔබතුමාට වේලස්සනක් කරන ජනතාවට කිව්වා ගොඩක් දේවල් කරන එතුමා තමයි
මාත් සමඟ අපි මේ ඔක්කොම සමඟ අත්තල් බැඳගෙන ඔයා ඔයගොල්ලන්ට සහයෝගය දෙන්නේ දොතර් මාර්කොරා එයා කොන්සිලරි කොමුණාලේ එයාගේ නිල් කාඩ් එකේ එයත් ප්‍රතිලි දීතාලිය ඉන්නේ එයාටත් කතිරයක් ගහලා මාර්කොරා කියන නම ලිව්වොත් අනිවාර්යෙන් අපිට මං විශ්වාස කරනවා එයාගේ ලොකු සහයෝගයක් ලැබෙනවා සහ මට මහින්ද ඇත්තම සුභපතන්න ඕන මේ තරගයට මේ මැතිවරණයට ඉදිරිපත් වෙන අපේ ශ්‍රී ලාංකික මගේ ආදර සහෝදර සහෝදරියන්ට රෝය අයියා දමික අක්කා සහ ක්‍රිස්ටිනා ඒ තුන් දෙනාටත් මේ තරගයෙන් මැතිවරණයෙන් අපි සියල්ලම එකට උඩට ඇවිල්ලා අපි මේ රටේ හරි දෙයක් කරන්න අපිට පුළුවන් ඒක කරන්න අවස්ථාව ලැබේවයි කියලා මම විශ්වාස කරනවා. කිස්ටෝපර් මහත්මා අවසානයේ බොහොම අපූර්වට ඔහුත් සමග මේ නගර සභා ඡන්දයට ඉදිරිපත් වෙන අනිකුත් ශ්‍රී ලාංකිකයන්ටත් සුබපතනවා. මේකයි විය යුත්තේ. අපි සියලු දෙනාම එකට ඉහළට යමු. ජයගමු. මේක හොඳ පණිවිඩයක්. අපි එහෙනම් මේ සාකච්ඡාව නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. අපිත් එක්ක රැඳුණු ප්‍රේක්ෂක ඔබට, ඒ වගේම කිස්ටෝපර් දමගේ මහත්මයාට බොහොම ස්තුතියි. ඔබතුමාට මේ තරගයෙන් ජයෙන් ජයම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ඔබතුමාටත් මහින්ද.